අයිබෝන ඔබතුමාට පක්ෂ නායකත්වයේ වෙනස් විය යුතුයි කියන ස්ථාවරය ඔබතුමා ඉන්නවද? අනිවාර්යයෙන්. මෙවර ඡන්දයේදී උතුරේ දකුණේ ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මේකෙදී මම දකින්නේ අපේ සමහර නායකත්වයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමක් තමයි ජනතාව කරලා තියෙන්නේ. නායකත්වයේ වෙනස් කළ පමණින් මැතිවරණයක් දිනන්න පුළුවන්ද? නායකත්වයේ වෙනස් වූ පමණින් මැතිවරණයක් දිනන්න බෑ. නමුත් ජනතාවගේ එක්සත් ජාතික පක්ෂයක විශ්වාසයක් වෙනවා. මේ සෑම මැතිවරණයක් දිනන්නන් එක්සත් ජාතික පක්ෂිකයන් හිතෙන්නේ අපි දිනනවා කියන. ප්‍රතිසංවිධානය වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව මැදමාවතේ ගමන් කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? මම මුලින් කිව්වනේ මේ අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ දිනන්න. මේ ප්‍රතිසංවිධානය කියලා එකක් පටන් ගත්තත් එක්සත් ජාතික පක්ෂ දිනන්න. නැතුව අපිට රණවීර වික්‍රමසිංහ මැතිතුමා එක්ක පුද්ගලික තරහක් එහෙම කිසිම දෙයක් නැහැ. ඔබ කියන්නේ පක්ෂ නායකත්වයට ජයග්‍රහණය අවශ්‍ය නැහැ කියලාද? මම කලින්ම කියනවා මේ එහෙම අවස්ථාවක් නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. පක්ෂ එලිපිට විවේචනය කිරීම පක්ෂයට කරන හානියක් නෙමෙයිද? මේ කතාක නොකර ඉඳීම තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අනේ පව් මේ මූණට කතා කරලා මේක කරන්න බෑ. මේව කියන්න හොඳ නෑ. කී කියා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ වගේ ප්‍රතිරෝධයක් තියනවා කියලා පක්ෂ නායකත්වයට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒක දැනෙන්නේ නැහැ වගේ ඉන්නවා. නායකත්වයට එරෙහිව මෛත්‍රී ගුණරත්න නඩුවක් දාපු එක ඔබතුමා අනුමත කරනවද? කරනවා. කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට සුදුසුයිද? සුදුසුයි. ඔහුත් පක්ෂයේ මාරු කළ කෙනෙක්. පක්ෂයේ මාරු කළා සිරාණිත පක්ෂයට බැඳුනේ නෑ. සජියාති පක්ෂ යුද්ධයේ වෙනුවෙන් යුද්ධය ගැන වෙන එක එක අය තොප්පි කළ කැලයක් එක ඒවා කියද්දි යුද්ධයේ වෙනුවෙන් කතා කරපු කෙනෙක්. එතුමා ඒ වෙලාවේ ගත්ත තීන්දුව එතුමාගේ අටසාක්ෂිය අනුව ගත තීන්දුවක් එතුමා ඒ වැඩේ ඉවරට පස්සේ මේ පැත්තට ආවා. ඔහුට පක්ෂයේ බහුතරය කැමති වෙයිද? අනිවාර්යයෙන්. හැබැයි කරුට නායකත්වයේ දීම රණවීර වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරලා. කොච්චර ප්‍රතික්ෂේප කරත් ජනතාව ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය මේ වන විට කාසමක දින්නේ. පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය ඉන්නවා කරු ජයසූරිය මහතුමා මේකට එන්න ඕනේ කියලා මතේ. මම අහන්නේ රනිල් සමගද සජිත් සමගද? සජිත් ප්‍රේමදාස සමග ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා අඩියක් පස්සර තිබ්බා කියලා කිව්වොත්? ඒ පස්සර තිබ්බේ පක්ෂයේ වෙනුවේ. හොඳට මතක තියාගන්න එතුමා සමලේකම් කෙනෙක් පමණ ඉස්සරලා. දැන් නියෝජ්‍ය නායකය. අඩියක් පස්සර තිබ්බත් දැන් එතුමා නියෝජ්‍ය නායකය. කෙදිනෙක හෝ ජය ගන්න අතුරු මේ ප්‍රතිසංවිධාන සටන ඉදිරියට ගෙන යනවද? අනිවාර්යයෙන්.